මහතාත් හිරු ප්‍රවෘත්ති සමගින්. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මහතාගේ ඝාතනයට හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාද අත්අඩංගුවටගෙන ප්‍රශ්න කළ යුතු බවට විවිධ පාර්ශ්ව අදහස් දක්වනවා. පෞගිය කාලේ අපි දැක්ක මන්දගාමී විදියට මේ තර්ජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියා කළේ. නමුත් මේ වන විට කීප දෙනෙක් අත්අඩංගුවේ ඉන්නවා. ඉතින් අපි දකිනවා පොලිස්පතිතුමාගේ යටතේ ඉන්න අනුසේනක මහත්මයාට පොලිස්පතිතුමා උපදෙස් දුන්නද? ඒ නිසා මම හිතන්නේ පිටු පොලිස්පතිතුමාගෙන් පවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ කටඋත්තරයක් ලබා ගත යුතුයි. මොකද විශේෂයෙන්ම ඔහුගේ යටතේ හිටපු නිලධාරිය තමයි මෙවැනි දෙයක් කරලා තියෙන්නේ. පොලිසිය පවතින්නේ පොලිස්පතිවරයා යටතේ. ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන් අද මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. එහෙනම් ඊළඟ වගකීම්තාව බවට පත් වෙන්නේ ඒ වෙනකොට හිටපු පොලිස් ප්‍රතිවරයායි. ඒ මහත්මයා මොනවද මේ සම්බන්ධයෙන් අරගත්තු ක්‍රියාමාර්ග කියන එක තවමත් මේ රටට අපැහැදිලි. මොනම තරාතිරමකට අයත් පුද්ගලයෙක් වුවත් මේ සිද්ධියට ඔවුන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඔවුන් වහාම අත්අඩංගුවට අරගෙන නීති ඉදිරියට පැමිණිය යුතු බව අපි අවධාරණය කරලා කියනවා. සිංහල දේශපාලන නායකයන් දෙමළ ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් තහවුරු කිරීමට අසමත් වූ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් මහතා පවසනවා. අද යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළා. There is no history that the Sinhalese political leaders Sinhala deshapalana nayakayan ithihase kavadavat apata neethiyen himiviyutu aithivasikam tahuru karanna samath vela neha. Mama udaharanayak dennam. Bandaranayaka Chelwanayagam givisuma, Dudley Chelwanayagam givisuma. Me nayakayan romanawak thibuna. Onita galapena pasubimak heduwa. Namuth Sinhala janathawa ita idadunnada? Idadunne neha. Mama Sinhala janathawata viruddha neha. නමුත් මම ඔවුන්ට කියන්න කැමති අපි මුහුණ දෙන ගැටලු මොනවද කියලා. ෆෙඩරල් තමයි ලංකාවට සුදුසුම ව්‍යවස්ථාව. නමුත් ඇතැම් සිංහල දේශපාලන නායකයන් අර්ථ දක්වනවා ෆෙඩරල් කියන්නේ බෙදීමක් කියලා. ඒකෙන් බෙදීමක් වෙන්නේ නැහැ. ෆෙඩරල් කියන්නේ ජනතාව එකතු කරන දෙයක්. මිනිස්සු හිතනවා නම් මම ජාතිවාදී කියලා මම පැහැදිලිව කියන්න ඕනි. මම ජාතිවාදියෙක් නෙවෙයි. People think that I am a racialist. I beg to differ. I am not a racialist. I am trying to bring the people together. ගංවතුරත් සමග කැලණි ගඟ දෙපස පිහිටි කර්මාන්ත ශාලා කිහිපයක් කැලණි ගඟට අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය මුදාහැර ඇති බව පරිසර සංවිධාන පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවදානමක් පවතින බවයි. පූගොඩ සිට පෑලිකුඩ දක්වා කොටසේ කැලණි ගඟ දෙපස කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් පවතිනවා. එම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පෙන්වා දෙන්නේ කැලණි ගඟ දෙපස පිහිටි කර්මාන්ත ශාලාවලින් පසුගිය දින කිහිපෙම අපද්‍රව්‍ය මුදාහැරි බවයි. කර්මාන්තකරුවෝ ගංවතුර ආපු ගම ඒගොල්ලන්ගේ ටැංකිය ටික ඇරලා ඉවරලා මුදාහැරි අපි දන්න බොරදියේ මසුන් මරනවා වගේ ගංවතුර ආවට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන සීලම අපද්‍රව්‍ය ඒ වතුර සමග කැලණි මේ ගඟට මුදාහැරලා දෙනවා. මේ වන විටත් ඇල මාර්ග උපයෝගී කරගනිමින් ඇතැම් කර්මාන්ත ශාලා ජලීය අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය දැක ගන්නට පුළුවන්. මේ අරින්නේ ඒගොල්ලෝ වේදලා අපද්‍රව්‍ය එකතු කරලා ටැංකියකට රැයට තමයි ඒගොල්ලෝ ඒකතු අරින්නේ. මෙතර කොළඹින් උතුරු ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම සඳහා කැලණි ගඟේ ජලය පිරිසිදු කරන බියගම ජල පවිත්‍රාගාරයෙන් සැපයෙන ජලය බීමට නුසුදුසු බව ජනතාව චෝදනා කරනවා. බියගම ජල පවිත්‍රාගාරයෙන් බියගම කැලණිය කඩවත මහර වත්තල ගෝනවිල ආදී ප්‍රදේශ කිහිපයකටම ජලය සැපයෙන අතර මෙම තත්ත්වය වාර්තා වන්නේ බියගම කැලණිය සහ ගෝනවිල ආදී ප්‍රදේශවලින්. මෙම ගැටලුව සම්බන්ධයෙන් අප බලධාරීන්ගෙන් විමසීමක් කළා. ගංවතුර අවස්ථාවේදීත් අපි කිසිම ගැටලුවක් නැතුව අවශ්‍ය ජලය ගුණාත්මකභාවයෙන් යුතුව පරිභෝජනය සඳහා නිකුත් කළා. එම නිසාම ප්‍රකාශ කරන්න කැමති මේ අවස්ථාවේ අප නිකුත් කරන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව කිසිම ගැටලුවක් නැති බව.
බලධාරීන් කෙසේ පැවසුවත් තම පානීය ජලය පිළිබඳ ජනතාව තුළ පවතින්නේ මහත් ගැටලුකාරී තත්ත්වයක්. අපි වතුර උණු කරලා බොන්න ගන්න ඒ වතුර වලත් තෙල් පෑදෙනවා. දැන් මේ ගම් වතුරෙන් පස්සේ තමයි මේක වෙන්නේ හොම. වතුර වෛද්‍යාගාරයේ ඉදිරිපිට තමයි එන්නේ. ක්ලෝරින් රසත් වැඩි. කවුරුත් හිතාගෙන මේ ගන්න වීදුරු වතුර ටික සුදු පාට තිබුණාම ඒක තමයි හොඳ කියලා. නමුත් උඩින් පේන්න තියෙන පිරිසිදුකම ඇතුලේ නැති බව අපිට හොඳටම පේනවා පැහැදිලිවම. වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයන් දෙදෙනා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මේකමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. මේකමුව පොලිසියට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ අද අලුයම් කාලයේදී. වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ මහතාට පහර දුන් බවට සැකපිට මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මීගමුව බෝලවලාන ජනජයගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 22 හැවිරිදි සොහොයුරන් දෙදෙනෙක්. මීගමුව පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් ඔවුන් පදිංචි නිවසේදී අද අලුයම අත්අඩංගුවටගෙන ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි යතුරුපැදිය සහ ප්‍රහාරයට යොදාගත් බවට සැකකෙරෙන ලී මුගුරද මීගමුව පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද පස්වරුවේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය සංවිධාන විසින්. මම මගේ පැමිණිල්ල මම ඉදිරිපත් කරද්දී සහ ජනමාධ්‍යවල මම ප්‍රසිද්ධිය කියා සිටියා මට තර්ජන එල්ලුණේ කොහෙන්ද කියලා. මම එයාව නම්ගම් වශයෙන් දුරකථන අංක සහිතව මම පොලිසියටත් ජනමාධ්‍යවලටත් දැනුවත් කරා. නමුත් එයා නිදැල්ල ඉන්නවා. ඒ නිසා පැහැදිලිව අපි මේ රජයට කියන්නේ කළු සල්ලි වලින් පාලනය වෙන ප්‍රධාන නගරේ මීගමුව. යහපාලනේ දේවල් මීගමුවට ගලා වෙලා මොකද මීගමුව වෙන පාලනයක් තිබෙච්ච නිසා. ඒ නිසා අපි කියන්නේ ඉතා පැහැදිලිව මේ පහාරේ පිටිපස්සෙ ඉන්න ඇත්ත සැලසුම් කරු අත්අඩංගුවට ගන්න. වෙබ් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ මහතා පෙරේදා දහවල් පහර කෑමට ලක්ුණේ මීගමුව නගර සභාව පරිශ්‍රයේදී සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට නියෝගයක්ද කර තිබෙනවා. ගැසට් පත්‍රයක් ක්‍රියාවට නැංවීමට නොහැකි නම් ඒ පිළිබඳව රජය ලැජ්ජා විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. ඔවුන් මේ බව පැවසුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ රටේ ආහාර පාන සම්බන්ධව ප්‍රධාන බලධාරියා බවට පත් වෙලා තිබෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සම්පූර්ණ හෙළුව අපි මේ අවස්ථාවේ හිල කරනවා. අධිකරණය යන්න පුළුවන් එතුමට අපිත් කැමති යනවනම් මේ වෙලාව වෙනකොට රජයෙන්ම එකක් දැන් මේ අවස්ථාව රජ වදින සංගමයේ නිලධාරී පෙළෙන්තිය සම්බන්ධව දැඩි කතිකාවත සමාජය ඇති කරලා තිබෙනවා. ඒ නාපු නෑමට අපිත් මේ වතුර බාල්දිය එකතු කරන තමයි මේ හදන්නේ. මේ තියෙන්නේ ජාතික රෝහලේ උදෑසන රෝගියෙකුගේ ආහාර වේලා. පොල් සම්බුලි බති. මේ බලන්න පුළුවන් මේ කෑම එක. බුරුණන් රෝහල් අධ්‍යක්ෂකට පුළුවන් මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට පුළුවන් සෞඛ්‍ය ඇමතිවරයාට පුළුවන් මට විරුද්ධව මාධ්‍ය ඉදිරියේ නොම ගැවීමක් කරගෙන නඩු දාන්න. මම ලෑස්ති. මේ ජාතික රෝහලේ රෝගියා කෑම එක. මේ රෝගියෙකුට මේක කාලා අර බෙහෙත් ගිනලා තමගේ ශරීරය බවත්වා ගන්න. මේ තියෙන්නේ අද වෙනකොට වෙළඳපොළේ තිබෙන මේ ආහාර පාන නිෂ්පාදනය කරන්න ගන්න 3-5 වර්ග ටික. මිරිස් කුඩු, කහ කුඩු, කැලමිරිස්, ගම්බිරිස් කුඩු මේ සියල්ල. මේවා ඉතාමත් ප්‍රමිතියෙන් බාලයි. ආහාර පාන ගන්නකොට මේවා තමයි කන්නේ. ඒතකොට මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ලා බම්බු ගහනද මේ රටේ මේ මිනිස්සු මේ ප්‍රමිතියෙන් තොර ආහාර පාන ගන්නකොට? මේ වෙනකොට පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කරලා තියෙනවා 2015 පෙබරවාරි 20 වෙනි සිකුරාදා අත්‍යවශ්‍ය භාණ්ඩ 14ක් පිළිබඳව ගැසට් පත්‍රයක්. මේ වෙනකොට සීලෝම කඩවල් වල අලුවි වෙන්න ඕන මෙන්න මේ මිල ගණන් වලට තමයි මේ කියන බාණ්ඩ. සුදුසීනි බහලුම් රහිත කිලෝග්‍රෑම් එකක් රුපියල් 87යි. සුපිරි වෙනසැලකින් මම අද උදේ ගත්තා සීනි කිලෝ එකක් රුපියල් 108යි. අනිත් කඩවල වල සීනි කිලෝ එක රුපියල් 140 120යි. එක වැඩිලීමක් කළා නෑ. මේ සීනි වැඩියෙන් විකුණනවට, පරිප්පු වැඩියෙන් විකුණනවට, මේ බාණ්ඩ විකුණනවට වැඩියෙන් මේක ක්‍රියාත්මක කරන්න බැරි නම් අඩුම ගානේ මෙන්න මේ ගැසට් පත්‍රය හොසි කරන්නවත් කටයුතු කරන්න ඕන. මේක මේ නීතියක් කොළේකට සීමා වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ සී මොකටද මේ කොළ? මේ කොළ ගහලා මේක තියෙනවා. විලි හාල් මැස්සෝ මෙච්චරයි පරිප්පු 169යි. කට්ට කරවල රුපියල් 1100යි සාලය කරවල 425යි හඩල රුපියල් 169යි මේ කොළ මේ කොළ වැඩක් නැහැ මේව අයින් කරලා දාන්න ඕන මේ ගැසට් ඉරලා දාන්න ඕන මේ ගැසට් එකක් ගහලා ඒක ක්‍රියාත්මක කරන්න බැරි අධිකාරියක් තියෙනවා නම් මේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා ලැජ්ජ වෙන්න ඕන
උණ රෝගයක් වැළඳුණු කුඩා දරුවෙකුට ශල්‍ය කර්මවලදී ඖෂධ ලෙස යොදා ගැනෙන ස්ප්‍රීතු ලබා දීමේ සිද්ධියක් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගිය 31 වෙනිදා වාර්තා මුහුණදුන් දරුවාගේ මව චෝදනා කරන්නේ මැණික්කින්න පොලිසිය සිටිය සම්බන්ධ පරීක්ෂණ යට කැසීමට උත්සාහ දරන බවයි. මහනුවර මැණික්කින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 දරුවෙකුට උණ රෝගය වැළඳීමේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මව විසින් මැණික්කින්න ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට රැගෙන ගොස් තිබුණේ පසුගිය 30 වෙනිදායි. දරුවාගේ රෝග විනිශ්චය කිරීමෙන් පසු වෛද්‍යවරයා ඖෂධ නියම කර ඇති අතර වෛද්‍යවරයාගේ නැගණිය විසින් ඖෂධ නිකුත් කර තිබුණා. නිවසට ගොස් ඖෂධ පානය කිරීමෙන් අනතුරුව දරුවා දැඩි අපහසුතාවයට පත්ව වමනය කර තිබෙනවා. ඉන් අනතුරුව මැණික්කින්න ප්‍රදේශයේම වෙනත් වෛද්‍යවරයෙක් හමුවට ගොස් පරීක්ෂා කිරීමේදී පෙර වෛද්‍යවරයා ලබා දී ඇත්තේ සත්කම් මුලදී යොදා ගන්නා ස්ප්‍රීතු බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳව දරුවාගේ මව මැණික්කින්න පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර මේ වන විටත් දරුවා විවිධ අපහසුතාවලින් පෙළෙන බවයි මව පවසන්නේ. එයාට හොඳටම අත් කකුල් වල බිබිල් දාලා තිබ්බා. අඩිය තියලා බිම යනකොටත් එයා කියනවා අම්මා කටු වෙනිනවා කියලා. මම අපි වඩාගෙන තමයි එහාට මෙහාට යන්නේ. තාම හරියටම කණ්ඩ බොණ්ඩවත් බෑ. එයා වතුර ටිකක් වුණත් උගුරෙන් පල්ලෙහාට දාගන්න ගියාම උගුර අතින් මෙහෙම මිරිකා ගන්නවා. බත්ඇටයක් කියලා කිසිම දෙයක් ළමයා බඩට දාගන්නේ නැහැ. තමා කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ගත් ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදයි සොයා බැලීම සඳහා දරුවාගේ මව අද මැණික්කින්න පොලිසිය වෙත ගොස් තිබෙනවා. අපේ හොස්පිටල් එකේ MOC ඩොක්ටර් කිව්වා අපි ඩොක්ටර් ගෙන්නලා පොලිසියත් ගෙන්නලා හොස්පිටල් එකේදී ඒක කතා කරලා විසඳලා එයාට ආවාද දුන්නකෝ දොස්තරට. ඊට පස්සේ මම එහෙම්ම ගියා පොලිසියට. කෙනව අදට දවස් 6ක් පැමිණිල්ල දාලා තාම අපිට කිසිම දෙයක් නැහැ. මම ගියෙත් මං මගේ දරුවාට සහනයක් ලබා දෙන්න කියන එක ඉල්ලීම තමයි මං ඉල්ලන්නට ගියේ. ඒගොල්ලෝ කියන්නේ මේක තවම ඒ ගැන තීරණයක් ගන්න බැහැ කියලා. මව කරන මෙම චෝදනා සම්බන්ධයෙන් අප මැණික්කින්න පොලිසියෙන් අවස්ථා කිහිපයකදීම විමසීම් කළා. මේ ඊට ලැබුණු ප්‍රතිචාරයි. අයිබන් මම හදා කරන්නේ හිරුටි ප්‍රවෘත්තිංශයෙන්. හැම කනවා දැන්. තව විනාඩි 15කින් විතර කතා කරන්නකෝ. අයිබන් මම හිරු ටීවීෙන් කතා කරන්නේ ඔයසි මහත ෂීට් එකේ ඉන්නවද දන්නේ නැහැ නේද අර සිද්ධිය ගැන. දැන් මහත්තයා එළියට ගිහිල්ලා. දැන් ඉස්සලා කිව්වනේ මම මට ගන්න කියලා. ආ එහෙම නම් එළියට ගිහලා ඉන්නේ. අයිබන් මැණික්කින පොලිස් ස්ථාන මහත්මයානේ. කලින් දෙපාරක් කතා කරා එක පාරක් ඔයසි මහත්තයා කන්න ගිහින් කියලා ඊට පස්සේ කිව්වා එළියට ගිහින් කියලා. තව ටිකකින් ගන්න මහත්තයා මම මේ හදිසියේ ෆෝන් එකෙන් දැත්තේ. තව කොච්චරක් වගේ වෙලාවකින්ද ගන්නේ?